விஜயகுமார் துங்கக்கு சொரானுஸ்மரணය. ඒ சொரானுஸ்மரணය தாලයකට ගැලපෙනකොට කෙනෙක්ගේ හිත සුවපත් කරනවා. ඒ சொரானுஸ்மரணය යම් ආකාරයක උච්ච සොරයකට මතුවෙනකොට එය සභාගත වෙලා එනකොට එය සමාජයේ හුඟක් තැන් වෙනස් කරන්න හමන සුලි සුලඟක් බවට පත් වෙනවා. එය රූපකායත් එක්ක ලාලිත්යෙන් එකතු වෙනකොට සිනමාවේ අග්‍රගණ්‍ය ආමන්ත්‍රණයේ බවට පත් වෙනවා. මේ සියල්ලටම ඉස්සෙල්ලා කටානේ ජීවත් වෙච්ච විජය කවුද කියන එක අපි ටිකක් දැනගන්න ඕනේ. අද මෙතන ඉන්නවා රංජන් රාමනායක. විජයගේ ගම, රංජන්ගේ ගම, හිතමිතුරුකම, ඥාතිත්වය මේ සේරමත් එක්ක අතීතය හොඳට මතක මනුස්සෙක්. ඇත්තම මම හිතන්නේ මේ මෙතන ඉන්න ප්‍රවීණයන් දිහා බැලුවම මට තමයි අඩුම කාලයක් විජය කුමාරතුංග මහත්තයව ඇසුරු කරන්න හම්බුනේ. මෙතන ඉන්නේ විජය මහා විජය කුමාරතුංග මහත්මයා සමග මේ තුමාගේ තරුණ කාලින් ළම මේ ඇසුරේ ඉන්න වාසනාව ලැබූ කට්ටිය. මට විජය කුමාරතුංග මහත්මයාගේ නම මතකෙට ඉද්දි ඉස්සලම මට මතක් වෙන්නේ ලලිත් කුමාරතුංග කියලා මගේ මාම කෙනෙක් හිටියා. ඒ කියන්නේ මගේ අම්මගේ ෆස්ට් කසින්යා මයිකල් කුමාරතුංගගේ පුතා. එතුමාගේ මේ වෙඩින් එකට තමයි මේ මොහු මම මටේ දර්ශනේ තාම මතකයි. ඇස් වහගෙන කල්පනා කරද්දි ඒ වෙඩින් එකට රජිතයා සිය බොහොම කලං අයියා ගිටසයා බොහෝ පිරිසක් ඇවිල්ලා හිටියා. විවිධ ප්‍රභූරු මයිකල් මේ මාමට ගොඩක් සල්ලි තිබුණා. ඉතින් එතන මේ පූජ පාර්ශවේ හිටියා දොස්තරලා ඉංජිනේරවරු හොඳ යටිද්දි මට මතකයි කාර් එක මොකද ෆෝඩ් කැප්‍රි එකක්ද මට මතකයි රතුපාට කැප්‍රි එකක් තිබුණා නේද එතුමා කළු ෂර්ට් එකකුයි කළු කල්සමකුයි ඇඳගෙන දැන් මේ අපි කට්ටියමින් ආරංචි ගිලා තිබුණා විජය කුමාරතුංග මේ වෙඩින් එකට එනවා කියලා. ඉතින් එදි මනමාල ජීවලත් ඉන්නවා. එතකොට දැන් වාහනයක් කියලා නැවැත්තුවා. කළු ඇඳගත්ත කළු ෂර්ට් එකයි කළු කල්සමයි ඇඳගත්ත පුද්ගලෙක් බොහොම සුරූපී මා ජීවිතේ ඒවා ඇතර මේ කලම් මහත්මයා කිව්ව එකට මං එකගෙනවා. ඒ ස්ටාර් වැලිය එක ඒ තරු ගුණය නම් මත් දැක්කේ නෑ වෙන කෙනෙක් කිසි කෙනෙක්ගේ. ගාමිණී මහත්තයා තිබුණ විශාල පෞරුෂයක් එක්ක වෙනම එකක් මේ ඒ දසු ඒ ඇහැට ප්‍රිය පුද්ග කියන්නේ ඉතාම ප්‍රසන්න පුද්ගලෙක් ඇවිදගෙන එනවා. එතකොට අර මේ මනමාල යුවලට ඊට පස්සේ මේ කිසිම මේ අවධානයක් තිබුණේ නැහැ. ඒ කාලේ මේ සෙල්ෆි මේ හෑන්ඩ් ෆෝන්ස් එයා මෙයා නැහැ. ඊට පස්සේ එතන හිටියා කැමරා අගත්ත චාරුනිශල් චාරුපී ශිල්පී දෙදෙනෙක් විතර වගේ හිටියා. ඒගොල්ලෝ සියලු දෙනා ආවා මේ විජය කුමාරතුංග මහත්මයා ගාවට ඇවිල්ලා. දැන් මනමාලි වල එක කවුරුත් චාරූප ගන්නෙ නැහැ. එතුමා එක්ක තමයි චාරූප ගන්න පටන් ගත්තේ. මම ඉතින් පැත්තකටලා බලන් හිටියා. එතන විද්වතුන් හිටියා. ඩොක්ටර්ස්ලා ඉංජිනියර්ස්ලා එතකොට පලි පාද පව හිටියා. ඉතින් ඒගොල්ලොත් යනවා මේ ඡායරූපයක් ගන්න. මම බලුවා පුදුමාකාර ජොබ් එකක් නෙමෙයි කියලා. මේක පුදුමාකර්ෂණීය පුද්ගලෙක්. ඊට පස්සේ එතුමා මේ ටිකක් වෙලා ඉඳලා පොඩි කප්පාණේ කරලා ඩාන්ස් එකකුත් කළා මම මතකයි. මේ ඉතින් මට මතක විදිහට අයියා මේක එතුම මේ ශාමාල්ගම ආවදකු මට පාරෙන්නේ නැහැ ඒක. හරි ඩාන්ස් එකත් මට මතකයි. අපි සීලු දෙනා ගිහින් බලන් ඉන්නවා. දැන් පොඩි ලස්සන නර්තනයකුත් කළා. ඉතින් ඒක තමයි මගේ පළවෙනි මතකය විජය කුමාරතුංග මහත්මයා ගැන. ඊට පස්සේ මට මතකයේ තියෙන්නේ මගේ ආච්චිගේ මළගෙදර. එයාගේ නම ලිලියන් කුමාරතුංග. ඒ කාලේ එතුමා චන්දීලනවා මහර රැවුලක් වල තිබුණා උඩ සුදු ඇඳගෙන. ආච්චිගේ මේ මරණයට මට දුකයි. නමුත් මට තියෙන සතුටුදායක ආරංචිය මේ විජය කුමාරතුංග මහත්මයා මේ මරණයට එනවා කියන එක. මාණ්ඩලා ඉවරයි ආච්චිගේ මරණයෙන්. ඊට පස්සේ තමයි මට මතකයි පద్මසිරි කොඩි කාර එක්ක කියන එක්ක ආවා විජය මාමා අන්තිම මොහොතේ එතන මේ මරණයට සම්බන්ධ වෙන්නේ. ඉතින් මරණ කට්ටියට ඉතින් මරණයත් අමතක වෙලා වගේ මම දැක්ක එතුමා දිහා බලාගෙන ඉන්නවා වගේ. ඒක තමයි
සිනමාවේ විජය මුණ ගැසීමයි මිත්‍රත්වයේ විජය මුණ ගැසීමයි කියන්නේ දෙකම එකම තැනට හම්බෙන්නේ. මට මුලින්ම හම්බුනේ මම දීවන් එක්ක තමයි මට විජය හම්බුනේ. හම්බෙලා එදා කතා කරලා මම අපි ගියා මේ මගේ වීර උදාර ෆිල්ම් එකට ගන්න දීවන් එක්ක ගිහී කතා කරන්න. ගියාම මේ මගේ වීර උදාරේක මම දුස්ත්‍ය කරන්න විජයයි මේ ජීවනයි දාලා හිරෝ කරලා. ඒතර විජය කියේ මොකද්ද මේ ඔයාට දුෂ්ටම උනන්නේ නැහනේ. ඉතින් ඔයයි ජීවනි කරන්න කො හිරෝ. ඩබල් හිරෝ එකක්. මම ඇවිල්ලා පොඩි චරිතයක් කරලා දෙන්නම්. ඔය දෙන්න කරන්න කිව්වා. ඊට පස්සේ ඉතින් මේක හරියන්නේම නැහැ. ඊට පස්සේ ඉතින් මම අපි දෙන්න දැන් කෙරුවා. ෆිල්ම් එක කරලා ෆිල්ම් එක රිලීස් වුණා. මෙන්න ලියුම් එනවා පත්ත ලියුම් එනවා මට බැනලා. ඔයා කොහොමද හීරෝ වෙන්නේ? විජය කුමාරතුංග මහත්තයා පොඩි චරිතයකට දාලා ඔයා දුෂ්ටයනේ. පුදුම බැනුම් තොගයක් ඇහිවේ. මෙයා පොඩි චරිතයක දාලා මම හීරෝ වුණා කියලා. ඉතින් මම ඒක ගිහිල්ලා විජයට කිව්වා. ඒවා එහෙමයි කියලා. ඉතින් අර කලං කිව්වා වගේ සිනමාවේ වේදිකාවේ මනුස්ස ජීවිතේ මම දැකලා නැහැ මේ වගේ සුන්දර මනුස්සයෙක්. මානව හිතවාදී කියන එක කතා කරන්න ඕනේ මේ පින්තූර ටික දැක්කම ඇති. ඒ තරම්ම සුන්දර මනුස්සයෙක්. මේ මිනිස්කම කියන එක මගේ ජීවිතේ දැකලත් නැහැ, දකින්න ලැබෙන්නෙත් නැහැ එහෙම මිනිස්කමක් තියෙන මනුස්සයෙක් ගැන. ඒ තරම්ම හොඳ පුද්ගලෙක්. මගේ ජීවිතේ හැමතිස්සම හිත කියන්නේ එදා නෙමේ දේශපාලනය අද තමයි ඕන එයාව මෙතනට කියලා. අදයි අපිට අවශ්‍ය කියලා. ඒ උතුම් පුද්ගලයා. මිනිහෙක් තිබෙන හැඟීම් අතර ඉතාම වටින හැඟීම තමයි කෙනෙකුට ආදරය කිරීම, කෙනෙකුට ඉතාම ලිංගතුව සැලකීම. ජීවිතේ තමන් වටේ හිටපු වටපිටාවේ හිටපු ඉතාම සුන්දර හදවත් තියෙන මිනිස්සු විජේ වටේ එකතු වෙලා මේ නිර්මාණ ගොන්නේ සාක්ෂිකරුවන් බවට පත් වුණා. ඉන් කෙනෙක් තමයි උපාලි අත්තනායක. උපාලි අත්තනායක රංගන ශිල්පියෙක් විදිහට විතරක්ම නෙමෙයි. ඇතැම් අවස්ථාවලදී තමන්ගේ හිතට එන පදවැල් ලියලා තියලා විජේ ලව්වා මේවා ගායනා කෙරෙවුවා. එම ගායනා කිරීමේදී අපිට මුණ ගැසුණු ඉතාම වටින ගීයක් තමයි ආදරයක උපදින හැඟුම. මට මතක හැටියට එවකට විජය මාලනී ගුණසිංහල සමග මේ ගීතය ගායනා කළේ. අද ඒ ගීතය යලි නිස්නාතපත්තු සමග ඉන්දික ලියනගේ ගායනා කරන වෙලාව. තිබුණු කාලෙක පෙර දිනේ පාවට ඔබ හමුණු විටදී මතකයි අද කිපි කෙවුණු ඇටි. ආදරයක හැඟුමක් සිටේ නොතිබුණු කාලෙක පෙර දිනේ මාවට ඔබ හමුණු විටදී මතකයි අද කිපි කෙවුණු ඇටි.
ඒ විජයගේ හනින් ගෑනු ගීයක අද අපි ඔබට එකතු කරන මතක සරහන. මම දන්නා තරමින් එඩි රංජිත් කුමාර මහත්මයා විජය කුමාරතුංග පාසල් දෙකක අධ්‍යාපනය ලබලා දෙනවා. ඔව් මම හිතන්නේ මේ මුලදී මේ සෙන්ට් බෙනඩික්ස් ඉතිසල කඳානේ ඔව් ඒ විද්‍යාලය ඉගෙන ගන්නකොට මේ බොහොම මුරණ්ඩු ශිෂ්‍යෙක් කියලා තමයි ලෙස්ලි බොතේජු කියලා විචාරකෙක් හිටියා. එතුමා කියලා තියෙනවා මේ සූර්ය අහලත් ඇති ලෙස්ලි බොතේජු කියන අපේ හිටපු හොඳම චිත්‍රපට විචාරකෙක්. ඔහු ගුරුවරයා. ඉතින් මේව මෙල්ල කරන්නම් බැහැලු. හරියට දැන් මේක අර ටු සර්ව් ඉට් ලව් වගේ ෆිල්ම් එකේ වගේ මෙයා කොහොම හරි මේ ගුරුවරයා මෙල්ල කරගන්නවා විජේව. ඉතින් ඊට පස්සේ විජේට කලාව පිළිබඳ හැඟීම් ඉස්කෝලේ යන කාලේ වැඩිම ඇති කරලා තින්නේ ලෙස්ලි බොතේජු කියන මෙතුමා. ඒ ගුරුවරයා. දැන් සාන්ත බෙන්ඩික් විද්‍යාලයේ ඉද්දී විජේගේ ජීවිත කතාව මට ලියන්න අවස්ථාව ලැබුණා 1970 ඉඳලා මම ඇසුරු කරන ඉඳ සරසවිය පත්තරේට. මේ සාන්ත බෙන්ඩික් විද්‍යාලයේ එක පන්ති එකට ගිනි ගත්ත දෙන්නෙක් තමයි රවීන්ද්‍ර රන්දෙනිය සහ විජේ කුමාරතුංගයන්. ඉතින් මේ දෙන්න බොනිෆස් පෙරේරා මේ දෙන්න බොහොම ආස කළා. ඊට වඩා වැඩිමල් ශිෂ්‍යෙක් ඒ ස්කූලේ ඒ පාසලේ හිටපු රොබින් ෆනෑන්ඩු අර ගිනි බළලු හතරක් පනින එක. මොකද ජිම්නාස්ටික් ශූරය හැටියට තමයි රොබින් ෆනෑන්ඩු ඒ කාලේ ජනප්‍රිය වෙලා හිටියේ. ඉතින් මේ දෙන්න සීනිය හුඟක් සීනිය. ඉතින් මේ දෙන්න ගිහිල්ලා බලන් ඉඳලා තියෙනවා මේ කොහොමද ගිනිවලල්ලෙන් පණිනුගේ ජිම්නාස්ටික් වලින් මේ තෑගි ගන්නකොට අප්පුඩි ගහන්න එහෙම ගිහිලා තියෙන මේ දෙන්න. මේ කියන්නේ පුදුම වැඩේ කියන්නේ අන්තිමේ මේ තුන් දෙනාම එක ෆිල්ම් වල රඟපෑවා දෙන්න තුන් දෙනාම. ඉතින් හුඟක්ම ඒ කාලේ වැඩියත්ම වෙලා තියෙන කතිකත්වයට. දැන් විජේ කුමාරතුංගයන් කතික තරඟයකින් දිනලා රන් පදක්කමක් අරන් තිනවා සාන්ත බෙන්ඩික් විද්‍යාලේ. මේකට ආසන්නම හේතුව හැටියට ඔහු කියන්නේ මේ තමන්ගේ කාලෝ ෆොන්සේකා මාමා විසින් ඇති කරන ලද සමසමාජ ආභාෂය. දැන් එතකොට කාලෝ ෆොන්සේකා මහත්මයා දිවුල පිටේ පදිංචිලා ඉඳලා තියෙනවා. දිවුල පිටේ. එතකොට දැන් ඇත්තටම ජීවන් කුමාරතුංග කියන්නේ මේ කලාකරුවාගේ ඔව් එයාගේ තාත්තා සිඩ්නි කුමාරතුංගත් සමසමාජයේ බොහොම බර වෙලා කටානේ වැඩ කරන කාලේ ඒ ඔක්කොම අදහස ඇති කරන්නේ මේ කාලෝ ෆොන්සේකා මහතා. ඉතින් මේ සමසමාජ කියන පත්‍රයේ කටානේ විකුණලා තියෙන්නේ විජේ කුමාරතුංගයා. ගෙවල් ගාන ගිහිල්ලා විකුණලා මේ එහෙම කරලා ඇවිල්ලා දැන් එතකොට මේ මාමා එක්කන් යනවා එන් එම් පෙරේරා සහ කොලිනල් සිල්වා කතා කරන රැස්වීම් බාන. මොකද ඒ කාලේ මීගමු ආසනය පුංචි රෝමී කියන මීගමුව පළවෙනි වතාවට සමසමාජ පක්ෂයේ දිනුන 56 ඩොක්ටර් හෙක්ටර් ප්‍රනාන්දු කියලා මහත්තයෙක්. දැන් ඒ මහත්තයත් මේකෙ දෙට්ට එනවා සිඩ්නි කුමාරතුංගගේ ගෙදර. දැන් මේ ආభాෂයේ පුංචි විජේ කුමාරතුංග බලන් ඉඳලා ඔහු ඒව අනුගමනය කළා තමයි සාන්ත බෙන්ඩික් විද්‍යාලයේ රන් පදක්කම ගන්න මේ කතිකත්වයට. ඉතින් මම හිතන්නේ ඒක ඉතාමත්ම වැදගත් මේක මේ දැන් රවීන්ද්‍ර රන්දිනී සහ විජේ කුමාරතුංගයන් කියන විදිහට ඒ කාලේ හිටපු ගුරුවරයෙක් එයත් වාමාංශිකෙක් ඇන්තනි සීපර මහත්මයාගේ සහෝදරෙක්. ඔහු තමයි මේ ඔක්කොම දේශපාලන අදහස් කවන්නේ මානව දයාව සමාජවාදය. ඉතින් මම හිතන්නේ පොඩි කාලේ පන්නරේ ලබන්න විජේට පසුබිම සැකසෙන්නේ ශාන්ත
බෙන්ඩික් විද්‍යාලේ. මම හිතන්නේ ඒක අපි පසුව තව විස්තර කතා කරමු. නමුත් ඒ පදනම මත තමයි, හැබැයි විශේෂම සිද්ධිය තමයි රවින්දරන් දෙනිය සහ විජේ කුමාරතුංගයන් එක පන්තියගෙනගෙන එකට රඟපාලා විජේ ජනප්‍රිය නළුව වෙනකොට රවින්දරන් දෙනිය හොඳම නළුවට සම්මාන ලැබෙනවා. ඉතින් මම හිතන්නේ මේක ඉතාම කියන්නේ දෛවයේ සරදමත්ද කියලත් හිතන තරමටම මේ ඒක සදාකල් සිනමාවේ රැඳී තියෙනවා. ඇත්තටම කැරලින් පස්සේ ලංකාවේ ඒ යුගයේ හිටපු තරුණයන්ගේ ඇතුළේ තිබුණු මොකක්ද සෝදාපාලුව වළක්වන්න ගහපු හොඳ උළුවස්සක් තමයි මේ ධර්මසේන පතිරාජයන්ගේ සිනමාකරණය කියලා මං හිතන්නේ. ඒ සිනමාවත් එක්ක දැන් හන්තානේ කතා ඉවරනකොට කලන්සූරිය අයියා දැන් මම අහලා තියෙනවා විජේට එක දිගට සිනමා වෙනුවෙන් 17ක් පිනිසිරින්න අවස්ථාව ඉල්ලුම ලැබුණා කියලා. මම හිතන්නේ ඒක මේ ඒ සිනමාව ප්‍රචාරය කරලා ඉවර වෙනකොට ඒක 24 25 දක්වා ඉහළ ගියා කියලාත් අහලා තියෙනවා. මම කැමතියි කාර්ය බහුල අතීතය ගැන කතා කරන්න. ඔව්. එතකොට විජේ හන්තානේ කතාව ඉවර වුණත් එක්කම විජේ රසවත් තිබ්බේ නෑ. මමත් පොඩි පොඩි රසාවක් කර කර හිටියේ. කියන පරණ කල්සම් එහෙ ගිහිල්ලා විකුණු විකුණා ඉන්නකොට විජේ කිව්වා අපේ අරන් එන්න කිව්වා අපේ ගෙදර පැත්තේ විකුණමු කියලා. පස්සේදී ඒක මම අරන් ආවා. අරන්ගල විකුණෙව්වා. විකුණවද ඒ කාලේ රුපියල් 15යි 20 මං ගන්න 10යි 15යි ගන්න. මම විකුණන්නේ 175. මේ ගෙනල්ලා. පස්සේ එක දවසක් මට පණිවිඩයක් කිව්වා. විජේ කිව්වා ඔබ එන්න එපා අපේ ගේවල පැත්තෙන් බම් අරන් ඉන්න කියලා කිව්වා. ඇයි මම ඇයි කියලා එපාර මං කොහොමද රෑ පාන්දර 11 මාඩේ විතර රෑ ආවා ගෙදරට සීදුවට එළ දොරට ගෑවා. මම ජනේලට ගෑවට පස්සේ යකෝ අර කලිසා 4ක් ගෙනල්ලා ගේ ඉස්සර අපිට පුච්චලලු. එයාගේ නෑදෑ නොදීලා තින් මම විදිහටනේ යන්නේ නෑදෑව ගෙනල්ලා ගෙදරට පුච්චලා මුපිය පාරට පේමෙන්ට් එක ගිහුන්නලු. ඒ පාර මේ මීකම් ඒක පස්සේ තුනා මාට විතර අප මම නුවර ගියා. ආව ගිල ඇරලා එවුවා නුවර ගියා. ඒ එකක් ඒ විජේගේ හැටි. පස්සේ හැබැයි විජේ මගේ සාප්පු දෙකක් විවෘත කෙරුව නුවර. එතකොට හරි සේනගෙනවා ඒක හරි විජේ දකින් බලන් එනවනේ. එහෙම කාලෙකුත් තිබ්බා විජේකව. එතකොට තව තිබ්බා විජේගේ මගේ කුච්චර සම්බදකම තිබ්බද හිතොත් එහෙම මගේ පොඩි දුව ඉපදෙනකොට විජේ ආවා දුව බලන්න. එහෙම මෙහෙම වඩාගෙන කිව්වා මේකේ නම් මොකක්ද කියලා. මොකක් යකෝ තව නමක් දාලා නැහැ දැන් පෙරේද ඉපදුනේ කිව්වා. එපා ලායන්නේ කියලා තමයි නම තිබ්බේ ලායන්නේ. ප්‍රතිදේ විජේ කිව්වා ලාලිත්‍ය කියලා ලියපන් කිව්වා. ඒ නම තමයි තියෙන්නේ දුවට තියලා තියෙන්නේ. ඔබට දුවකි. ඉතින් එහෙ එකක් අනිත් එක විජිත් එක්ක මගෙත් එක තිබ සම්බන්ධකම් පමණක් කියව කියන්න බැරිව තිබුණා. ඒ කියන්නේ නරකව නෙමෙයි කියන්නේ මේ අමුතු ඒවා දේශපාලන ප්‍රශ්න ඒවයි තිබ්බනේ. අනිත් එක දවසක් විජේ දේශපාලන වේදිකාවේදී ගාමිණී පොන්සේ මහත්තයා ගියේ ඉස්සරහ පිට ගාමිණී මහත්තයාට චැලෙන්ජ් කෙරුවා. මහා නරුව ඇංගිලා ඉන්නවා එළියට එන්නේ නැත්තේ කියලා කිව්වා. මේ ගම්පලදී ගාමිණී පොන්සේ මහත්තයා තරහ නැහැ. ඒ වුණාට ඒ වගේ හරි විවෘතව කතා කරුවා විජේ. මේ කතා කර එක මං එක්ක මින්නේරි වැඩ කෙරුවා. මේ මෙහෙම වුණාද ජාලා නෙමෙයි කොහෙද කටාන මම වාහනයකුත් දුන්නා. දැන් මේ කාර්යබහුල ජීවිතය ඇතුළේ විජේට වැඩිපුර සිනමාවල රඟපාන්න ලැබෙනකොට විජය මුදල් ගැන හිතුවද කොහොමද? හත පහක්වත් ඉල්ලන්නේවත් නැහැ. කියන්නෙත් නැහැ. අන්තික පර්ස් එකක්වත් නැහැ නැති. සල්ලි නැහැ. පර්ස් එකක්වත් නැහැ. ඕන එකනේ දෙන්න ඉන්නවා කට්ටිය. සල්ලි, ගෙවල් දොරවල් වාහන පවා දෙන්න ඉන්නවා විජේට.
බිජි තව හොදාකත් ඉල්ලන්න සල්ලි. මම දන්න හොදට අපේ අපිත් එක්ක ගන්දුවෙන් කෙරුවනේ. එහෙන විජේගේ එහෙම යෝ නෑ. විජේ කියන්නේ මම ඔබතුමා දැකලා නෑ විජේ හරණ කතා කරලා නැතුව ඇති. ඒ කියන්නේ මිනිස්කම හොප්පියම්බු අනිත්‍යක කවදාක්වත් තරහ යන්නේ නෑනේ. hina වේගන් මෙතම ඉන්නේ. මේ කාන්දාව පුදුම ආදරයන්නේ විජයට තියෙන්නේ. ඒක ඒක අපිට හේනකින්වත් හිතන්න බෑ මේ මිනිස්සු මිනිස්සුද කියන එක. කතා කරන හැම වචනයකටම බරක් තිබුණා. ඒ බර ඇතුලේ අර්ථයක් තිබුණා. ඒ තුල අපිට පුන පුනා කිව්වේ විජය කියන්නේ හොඳට භාෂාව ආදාරලා තියෙන මිනිස්සෙක් කියලා. උදාහරණ සහිතව අපිට පෙන්වන්න පුළුවන්. මම කිව්වොත් වැරදි නැතුව ඇති. එචා ජෝතිපාලව මමත් ටිකක් දන්නවා කියලා කිව්වොත් මම හිතනවා ඒක වැරද්දක් නැහැ. මට වඩා දන්න අය ඇති. නමුත් මම ජෝතිපාලව ටිකක් දන්න කෙනෙක්. මම දන්න ජෝතිපාල අවුරුදු 30ක් මේ රටේ ලක්ෂ සංඛ්‍යාත ජනතාවක් අඬවපු නලවපු සතුටටපත් කරපු මහා ගායක විතරක් නෙවෙයි. මේ විජේ කුමාරතුංග අවසන් වරට කරන ලද කතාව. එච්.ආර්. ජෝතිපාල පළවෙනි ගුණානුස්මරණයේදී කරන ලද කතාව. ඒ හඬ කොටස් තමයි ඔබ නැරඹුවේ. විජේගේ මේ හඬ මේ කතා කරනකොට එහි තිබෙන සුපැහැදිලි බව, ඒ ඔස්සේ අර්ථ උද්දීපනය පිණිස ඔහු මේ විරාම ලක්ෂණ භාවිත කරන ආකාරය මගේ තන අද දේශපාලඥයින්ට යම් ආකාරයක අලුත් අරුතක් අරගෙන එනවා කියලා. මිනිසුන්ගේ හදවත්වලට කොහොමද කතා කරන්න කියලා. අපි ගංගා අද්දරට යන්න. එතනදී විජේගේ හඬේ තිබෙන අපූර්ව ලාලිත්‍ය කොයි විදියටද ආදරය පසාරු කරගෙන අපේ හදවත්වලට දැනෙන්නේ කියලා අපිට කියලා දෙනවා. ඔගස්ටස් විනයාගරත්න මේ ගීතය රචනා කරන්නේ විමල් මෙන්ඩිස්ගේ සංගීතයට. මං හිතන අද මේ වෙනකොට ලෝ පුරා විවිධ ජාතීන් මේ ගීතය ගායනා කරනවා. බොරුණක් අන්තර්ජාලය හොයලා බලන්න පුළුවන්. සන්තක විය අනුහස් ආසිරී ඔබ හමුවේ මා මුගුණුවා ගංග අතිදර පෙන් කැඳවුම් රස දැහැනේ ඉහහිත්ද පිපි ප්‍රාර්ථනා සිහිනේ පිපි දුන්නේයාශා ගිනි සිලුසේමා මල් සර දුනු අර රමැද හොවාලා ඉරනම් පවසනිවා සන්සුන්නු තරමින් නොසැලෙනවත් බාලේ බැඳිරන්දම් ඔබහා ආයි ආයේ පේ චාර සුසුම් හුවා සමත්කාරේ රන්දේක අප සැලෙන හදින් දුටුවා ගඟ ඉදිර බිම් තිපුල් පවන් අතරේ ඔබ රුවචායා සැඟවේ පා
තුනු අර ළමෙද හොාලා ඉද නම් පවස නිවා සන්සුන් තරමින් නොසැලෙනවද බාලේ බැඳිරන්දම් ඔබ හා ආයි ආයේ පැහි තුෂාර සුසුම් හොවා ගංගාධර සිනමාවේ නියෝජනය කරන 80 දශකයේ මුල. හැබැයි 80 දශකයේ මුලම තමයි පාරදිගේ චිත්‍රපටයත් අපි නරඹන්නේ. පාරදිගේ චිත්‍රපටයේ අර පාවෙලා යමු පාරවටේ කියන ගීතය විජය ගායනා කරනවා. හැබැයි ඊටත් වඩා ජනප්‍රියත්වයෙන් ඉහළම තැනට එන්නේ ගංගාධර ගීතය. අදටත් පරම්පරාවෙන් පරම්පරාවට මේ ගීත ගායනා කරනවා. විජය සහ ගායනය පිළිබඳ කතා කිරීමේදී ගංගාධර විශේෂයි කියලා මම සටහන් කරනවා රංගනයත් එක්ක. අවසරයි මොකද මේ චිත්‍රපටිය හැදෙනකොට මගෙත් සමීප සම්බන්ධතා තිබුණා මේ චිත්‍රපටියත් එක්ක. මේ චිත්‍රපටි ගීත ගැන කතා කරනකොට විශේෂයෙන්ම මේ වෙලාවට මතක් වෙනවා මියගිය UW සුමතිපාල මහතාත් මිල්නා සුමතිපාල මහත්මිය. සම්මානනීය චිත්‍රපටය. ඔව් ඒ දෙදෙනාගේ වමනාවට තමයි මේ ගීතේ ගැයුවේ. මොකද කාටද මේ ඒ සුමතිපාල යුවලට ඕන වුණා විජයලව්වා ගීත කියවන්න. මොකද ඒ වෙනකොට ගෙදර හිතාම් සමීප මිතුරෙක් වෙලා හිටියා විජේ කුමාර්තුංගේ. තව හිටිය W ධර්මසිරි කියලා සුමතිපාල මහතාගේ මසින් මේ රංජන් මහත්තයා දන්නවා. ඉතින් මේ ගෙදරදි තමයි මේක හුඟාක්ම මේ විකාශනය වුණේ. ඒකල මේකට විජේට ගීතයක් දෙන්න ඕනේ කියන මේවයි අවස්ථාව තිස්සා බේසේකර ලව්ව ලියවල ගීතයක් මේ ඔගස්ටස් විනායකරත්නමට කියලා ලිව්වා. මොකද ඒකට විශේෂ හේතු ඉන්නේ මේ පවුලේ මිතුරා හින්දා ඇවිල්ලා විජේ මේ ගීත ගයනවා. ප්‍රියසාදවලදී මම හිතන්නේ මේ රංජන් මහත්තයත් අපිට හම්බෙනවා මේ නිවසේදී මේ චිත්‍රපටි වලට සම්බන්ධ ඇවිල්ලා. ඉතින් මේ මොකද ඒගොල්ලෝ හරි ආගන්තුක සත්කාරයට ලැබෙන ඉතින් සින්දු කියනවා කණ්ඩ බොන්න දෙනවා. ඉතින් ඒකින්ද විජේ පවුලේ හිතවතෙක් වුණා. මම හිතන්නේ මේක හුඟක් බලපෑවා මේ ගීතේ හැදුවෙත් සුමතිපාල මහත්මියගේ ගෙදර ඕගන් එකෙන් මේ නිමල් මෙන්ඩිස් මහත්මයා. රජිත් කුමාර මහත්මයා මට පොඩි අවස්ථාවක් දෙන්න. අපිට පුළුවන් විජය මේ ගීතය ගායනා කරමින් රංගනා කාර්ය ඔබට යම් කොටසක් නරඹන්න අවස්ථාව ලබා දෙන්න. ඉහිස්තර පිසි ප්‍රාර්ථනා සිහිනේ පිබිදුනි ආසා හිමිසිලුසේමා බොජිර සාදක සපතකම නේද? ඇත්තරම මේ විජේට ඇරෙන්න අනිත් ඔක්කොටම සම්මාන ලැබුණා. අතතෝසෙම ගායනිට දෙන්න තිබ්බා ලේසියෙන්ම නේද? දැන් මේ විජේ කුමාරතුංගගේ ඉතිහාසය ගැන කතා කරනකොට විජේට ඒ කාලේ රූපහානි නොතිබ්බත් ගුවන්විදුලිය පවා නම කීම නිකන් තහනම් වෙච්ච යුග ඉතිහාසයේ වුණ තරම් තිබ්බ කලන්සූරිය මහත්මාව ගැන අපිට සටහන් එකතු කරාවි. ගංගාධර කියන සාධකයට එනකොට එතෙක් ධර්මසේන පතිරාජ මහත්මා අහස් ගව්වෙන් අරන් ඇවිල්ලා බඹුරු ඇවිත් ඔස්සේ පාර දිගේ අරගෙන ආපු අර රැඩිකල් චින්තනය ටිකක් වෙනස් වෙච්ච තැනක්. ඒ වගේම වර්ණ රූප රාමු එකතු වෙච්ච තැනක්. මේ එකතු වීමත් එක්ක සිනමාවේ මහා විපර්යාසයක් නැත්නම් අපි කියන සිංහල සිනමාවේ අර උද්දීප්තිය සිදු වුණු යුගයක් හැටියට මේ යුගය සටහන් කරන්න පුළුවන් කියලා. ඔය කාලවකවානුවේ මේ සිනමාව පිළිබඳ වඩාත් උනන්දු වෙච්ච චරිතයක් තමයි
රංජන් රාමනායක මහත්මයා ගැන. සිනමාවෙන් දැක්ක විජය කොහොමද ඔබට වටිනාකම එකතු කළේ? සිනමාවෙන් දැක්ක විජය මහත්මයා කොහොමද වටිනාකම එකතු කළේ? ඇත්තම ඉතින් ඔහු තමයි මම ජීවිතේ දැක්ක මෙතුම සියලු දෙනා කිව්වා වගේ සුපිරිම තරුව. එතකොට අපි යනවා මම යනවා මේ විජේ මහත්මයාලේ ගෙදරට. දැන් මම ඉස්සලා කිව්වා වගේ අර එදා මේ හම්බුණ ආච්චිලා ගෙදර හම්බුණාට පස්සේ මම පස්සෙන් ගිහිල්ලා කිව්වා මේ මට නළුවෙක් වෙන්න අවශ්‍යයි කියලා. ඊට පස්සේ කිව්වා කොළඹ එන්න කියලා. ඊට පස්සේ මම ඉතින් එක දිගටම කරදර කරන්න ගත්තා මට චරිතයකට පොඩි චරිතයකට මේ මුණ පෙන්නන අවස්ථාවක් දෙන්න කියලා. එතකොට ඔහු සුපිරි නළුවා. ඉතින් ඒ ගියාමත් ෆොටෝ අරන් යනවා මම හැම අධ්‍යක්ෂකරයාගේ ගෙදර යනවා කියලා මට පොඩි පය කෑල්ලක් දෙන්න කියලා. එතකොට ඊට පස්සේ මම ඒක හරි ගියේ නැති වුණා මම එතුමාගේ ගෙදර දැන් මරණයට පත් වුණු කිංසි රෝඩ්ඩේ ගෙදර මම ඒ එතනට යද්දි විජේ මාමා දවසක් මට කිව්වා උඹ තැන් තැන් වල ඉන්න එපා ඇවිල්ලා අර තලකොටුවේ දිල්හාන්ලා ගෙවල් පාස් කරලා ගිහලා ඉන්න ආච්චිලා ගෙදර ඉන්න කියලා පොල්ලෙන් ගොඩ පාරේ දැන් මං ඉන්නේ ඒ ගෙදර. එතකොට ඒ කාලෙ වෙනකොට මම ඒ ගෙදර ඉන්නවා වාග්ය හැම රකපවන මේ සුපිරිනළු වගේ තත්ත්වෙ මම මේ කියන්නේ. මම හැබැයි උදේම ගිහිල්ලා විජේ මාමලාගේ මේ අර මිනිමල් විරක් කොඩියෙන් ගත්ත ඔය නාරහම්පිට වෙඩිදීපු ස්ථානයේ ගෙදර ළඟට ගිහිල්ලා ඉන්නවා විජේ මාමගෙන් හැලෙන චරිත ප්‍රතික්ෂේප වෙන චරිතයක්වත් ලැබෙයි කියලා. එතනටලා ඉන්නවා ඉද්දි මට තාමරගේ වික්ටමාන ගෙහෙම ආවමයි කිටසයා කිව්වා ඒ කතා වික්ටමාන ගෙවිලා කියනවා අනේ විජේ මහත්තයා දින හතක් දෙන්න මට ඇති හොඳටම දින හතක් දෙන්න මගේ අලුත් ෆිල්ම් එක මොකද්ද සූර්යා ෆිල්ම් එක. විජේ මහත්තයා විජේ මාම කියනවා මට දින නෑ මට මේ මීටින් තියෙනවා මහජන පක්ෂෙම ඉන්නේ පිස්සුද වික්ට මේ කාවරි දාලා කරගන්න කියලා. එතකොට මේ වික්ට කියනවා නෑ මහත්තයා කොහොම හරි මට දින හතක් දෙන මම ෆිල්ම් එක ඉවර කරන්නම් කියලා. එතකොට විජේ මාමා කියවා මේ මට වැඩ මං ගොඩක් බිසි මේ රංජන ඉන්නේ රංජන දාලා මේ කරන්න ඔය ෆිල්ම් එක කියලා. එතකොට විටි කියනවා මෙයාව දාලා ෆිල්ම් දුවන්නේ මෙයාව හරියන්නේ නැහැ. දැන් මිත්‍රේ මෙයාව දාලා කොහෙද දුවන්නේ මේ මෙයා මෙයා දාලා දවසක්වත් දුවන එක නැහැ ෆිල්ම් එක මේ අනේ මහත්තයා කොහොමද ඉන්නේ කියලා. මට තාමතකයි සිද්ධිය. ඉතින් ඒ වගේම යසපාලි තවත් දවසක සනත්තයි මට තාම මතක තියෙනවා සනත්තයි හිටියද කවුද අප අනුමැපිය මේ දිනේෂ් ප්‍රියසාද් හිටියා. එතකොට නල්විලි හවුලේ ලොකු අවුලක්. එතකොට නල්විලි හවුලට විජේ මාමට එන්න කියලා ආරාධනා කරනවා. එතකොට එතන මොන වාදේ මට තාම මතකයි. එතකොට යසපාලි නානක්කාරත් එතන මෙතුමා හිටියා. එතුමාණත් කියනවා හැම වෙලෙම අනේ මේ ගන්නකො මේ කොල්ලව ගන්න අපේ නෑදෑයෙක් වෙනවා මගේ පුතෙක් වෙනවා ගන්න කියලා කියන එක. ඒක තමයි මම දැක්කේ එතුමාගේ සුපිරි නළු ප්‍රතිරූපය ඉතිහාසයේ. ඊට පස්සේ මම ඒ ඉස්සල අවස්ථාව තමයි ක්‍රිස්තු චරිතය එතුමා ක්‍රිස්තුස් වහන්සේ විදිහට ඉන්නවා ඇල්ලි ක්ලෑන් ප්‍රාන්තු මහත්මයාගේ කඳානේ ත්‍රිදසය තියෙන ෆිල්ම් එකේ. ඊට පස්සේ එද්දි විජේ කුමාරතුංග මහත්මයා යනවා මේ ඉස්සරහින් ඔහු පිටිපසින් හෝසානා කියකි කට්ටියක් යන්න තියෙනවා අතිරේක නළු ලිලි කැල. ඒකෙදි මට අවස්ථාවක් හම්බුණා. ඒක තමයි මගේ ප්‍රථම රංගනේ එතුමත් එක්ක. තාම හොයන හොයාගන්න බෑ කෑල්ල හොයාගන්න බෑ කොතනද ඉන්නේ කියලා තමයි. ඒ වගේ පොඩි චරිතයක් කෑ ගහන එක දිගු කාලයක් පටිගත කිරීම කිරිච්චි. ඔව් දිගු කාලයක් තානම් නියෝග එනවා නවතිනවා ආයෙ පටන් ගන්නවා. ඉතින් සුපිරි නළුවෙක් හැටියට මම ඔහුගේ දකින වෙන තැන්වල මේ කතිකාවට ලක්ුණ නැති එක මම කියන්නම් මෙතන. දැන් අපි දකිනවා සුපිරි නළුවන් හැටියට මේ පිටරටවල හරි මේ අපේ රටේ සමහර අවස්ථාවල රංජිතය කලං අය දෙලසේ මේ සුපිරි නළුව පෙන්වන්න හදන්නේ මට තියෙන ජෙට් එක මට තියෙන ලොකුම කාර් එක. එතකොට මට තියෙන මේ ධනවත්කමනේ පෙන්වන්න හදන්නේ ෂාරුක් ඛාන්ට මේ වගේ ගියක් තියෙනවා. ඉන්දියාවේ ඔව් ඉන්දියාවේ මෙයාට මේ අජේ දේවගන්ට ෆ්ලයිට් එකක් තියෙනවා. එතකොට නැහැ විජේ මාමා තමයි අපිට පූර්වාදර්ශයක් වුණා. අපි කොපි කරන්න යාවනේ අපි කොපි කරන්න උත්සාහ කරනවා කරනවා හරිම අමාරුයි බෑ කරන් හරි අමාරුයි. ඕගේ ඒ මානවිතවාදය ඒක හරි අමාරු. හැබැයි මේ මෙතන අදහස් බලපුවම ටිකක් එතුමාට කේන්ති යන කතාවක් කිව්වා. කේන්ති කිලා ඔව් ගහගත්ත කපාරක් නෑ කපාරක් කිව්වා අපේ හිටපු දේශපාලන නායකයෙක් මම නම කියන්න අවශ්‍ය නැහැ කිව්වා එයා මිසිරිමාවගේ දුව කසාදේ බැඳලා
දැන් ආඩම්බර වෙලාලු ඉන්නේ. තේහින්ද කියලා ඔළුව කද කියන්නේ ඔළුව ඉදමගෙන කියලා කිව්වා. කිව්වම පවෙන්ද කිව්වා. ඊට පස්සේ පවෙන්ද විජේකේ තිබ්බා මේ මේ මිට්නික කිව්වා. ඔය තියෙන රෙකෝඩරම ඔක්කොම දාගන්න දාගන්න ඔක්කොම කෙල්ල මේ පොලිසිය මහතුන්ට කියන ඔක්කොම දාලා ටේප් කරගන්න ගිහලා අවරට දෙන්න මෙන්න මෙහෙමයි කිව්වේ. එයාට දුවක් ඉන්නවනම් ඒ දුව ගන්නෙත් මම කිව්වා. කියලා ඒක නිකින් දෙන්න කිව්වා එයාට. බලාගන්න. කියලා ඒ විජය බය නැහැ. කිසි දෙයකට බය නැහැ. 1974 තමයි විජය ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට එකතු වෙන්නේ. මේ සිනමාවේ එන ගමන් මගේ අර බදිරාජ මහත්මගෙන් ලැබෙන ආභාෂය වගේම ඌමයි දේශපාලන මාර්ගය තෝරගන්න 74 නිදහස් පක්ෂයට එකතු වීමත් එක්ක 77 ඌ කටාන අපේක්ෂකයා විදිහට තරඟ වදිනවා. ඔව්. ඇත්තට ඒකත් ඉතින් හරි සුන්දර කතාවක් මට අර මේ මම ප්‍රතිඵල ලේඛනෙත් ගෙනාවා. ආ. අඩු ඡන්ද ගානේ 45 පළවෙනි සැරේ ගනිද්දි 150කින් කමලවර්ණ ජයකොඩි මහත්මයා කටානේ මැදිරි විජේපාල මෙන්ඩිස් එක්කිල්ලුයි. ඔව් විජේපාල මෙන්ඩිස් එක්ක. එතකොට එතනදී හැබැයි මට තාමත් කිදේ එතුමාට පහර දුන්න අවස්ථාවේ අපේ ආච්චිලාගේ ඉස්රාප් පිට තමයි පහර දුන්නේ. ලිලියන් කුමාරතුංග කියන අපේ ආච්චිලා හිටියා. එතකොට ඒ එතනින් ඉවරලද්දි තමයි ඒ පහර දීම උනේ. එතන හොඳ කතාවක් තියෙනවා කියන්න අවසරද? අවසරයි. කොමාරි මම මේ මේ කාලේ මට මගේ පොඩි මට මගේ මතකේ තියෙනවා දැන් එතුමා රැස්වීමක් ඉවරලා ඉද්දි කලං අයියා මේ විශාල පහර දීමකට ලක් වුණා. ඔව් මේ මේ කටාන ඔව් කටානේ බයික් එකෙන් එද්දි පොල්ලකින් ගහලා මේවා කැඩිලා මේවා කැඩිලා කැඩිලා මේ මේ හෙල්ලෙන්න ගත්තා. ඉතින් ඒක එයාට ඕන වුණේ අන්තිමේදී මරණයේදී ඝාතකයෝ බලාපොරොත්තු වෙනවා වගේ මූණට හානියක් කරන්න. ඔව් කොමාරි එහෙමම ලන්ඩන් ගිහිල්ලා දැන් අපේ නෑදෑපරපුර මේක සාක්ෂි ඇතුව නඩු කියන්න සේරම සාක්ෂි එක්ක සියලු දේවල් කරලා මේක තමයි විජේ මාමගේ දකින්න ඒක පුදුමාකාර ගුණාංගේ වෙන කාටවත් නැති අපිට ප්‍රගුණ කරන්න බැරි ගුණාංගේ. දැන් සියලු දේවල් ලෑසි අපේ කට්ටිය බී වාර්තා හදලා සියලු වයස්ට අල්ලලා නඩුව යනවා. අනිවාර්යෙන් විජේ මහත්මයා ආවට පස්සේ වැඩේ කරෙන්න විදියට ලෑස්ටි කරලා ලෑස්ටි කරලා මෙතුමා ගිහිල්ලා මේ මේ ලන්ඩන් ගිහිල්ලා ඊටත් වඩා අර කඩපුවට දොලා ලස්සන වෙලා චීස් බෝලයක් වගේ තැන්කම් කැවිලා කටුනායකින් බැහැලා කටුනායකින් බැහැලා මට මතක ඩීසී වගේ නමක් ඒ සීදු අපේ ආච්චිලගෙට එහා පැත්තේ ගෙදරක ඉන්නේ ඒ පහර දීපු පුද්ගලයා. දැන් ආච්චිල බලන් ඉන්නවා මේ අපි මෙච්චර කැපවීමෙන් මේ කරපු මේ පුද්ගලයා ඇවිල්ලා අපිව බලනවා. කාරකින් ගිහිල්ලා අර ගහපු මිනිහා ඒ ගෙදර අපේ ආච්චිලාගේ පාස් කරලා ඇග්නසාන්ටි කියන මගේ අම්මගේ අක්කගේ වල් පාස් කරලා ගිහිල්ලා අර ෆිලිම් ගහපු මිනිස්සයාගේ ගෙදර ගියාම ගහපු මිනිස්සයා ඇතුළු මැරවරයෝ ටික අන්න විජය ඇවිල්ලා අපිට රිටර්න් එකක් දෙන්න කියලා කුඹුරු දිගේ දුවලා දුවලා දැන් ටිකට් එකේ එද්දී දැන් එනවලු ඉදගේ ඇතුළට මොකද්ද මෙයා කරන්න කියලා බලන්න එද්දි විජේ මාමා අර ගෙදර ගහපු මිනිස්සයාගේ අම්මා එක්ක වළඳක් වළඳේක බත් කනවලු. ඒ තමයි විජේ. ඔව්. බත් කද්දි අර කට්ටියට ඒක දැන් දැන් මේ මේ ඇවිල්ලා මේ ප්‍රහාරයක් බලාපොරොත්තු වෙන ඊට පස්සේ දැකලා ඩේසින් මේ ගිව ඩේසින් මේ මේ ෆ්ලයිට් එකේ කෑම සවුත් විබන් මං ආව බත් එකක් ගන්න මේ අම්මත් එක්ක බත් කනවා. ඒ මිනිහා අඳාගෙන කකුල් දෙකල්ල වැඳලා මේ අපේ අපිට පක්ෂ නැහැ ඊට පස්සේ ඔයා තමයි ඒ ඒ ඒක ඒ දැන් අපි ඕනම කෙනෙක් එහෙම ගහපුවම ඇවිල්ලා රිටර්න් එකක් දෙනවමනේ ඒ කියන්නේ ප්‍රතිප්‍රහාර එල්ල කරනවමයි ඒ ඒ ඒ ගුණය මට හිතා ගන්න බෑ කොහොමද ඒ කියන්නේ අර ජේසුස් වහන්සේ මම ඒකට සමාන කරන්න හදනනේ මේ කිව්වනේ අර මොවුන් නොකල වරදට සමාව දෙන්න කියලා කිව්වෝගේ ඒ ඒ සමාව දීම නම් හිතා ගන්න බැරි කෑ ඔහුගේ මූණ විනාශ වෙන්න ගහපු කට්ටිය ඒ කියන්නේ අන්තිමට මැරෙනවා කියලා තමයි දාලා ගියේ. විජය කුමාරතුංග කටානේ අතුරු මැතිවරණයෙන් පරාජයටපත් වෙනවා. විජේපාල මෙන්ඩිස් මහත්මයා තමයි ජයග්‍රහණය කරන්නේ. හැබැයි විජය කුමාරතුංග ශ්‍රී ලංකා නිදහස් පක්ෂය නියෝජනය කරමින් ඡන්ද 19,738ක් ලබා ගන්නවා. ඒ තමයි ඔහු ප්‍රථම වරට මහ මැතිවරණයකට ඉදිරිපත් වෙලා ලබා ගන්න ඡන්ද ප්‍රමාණය. අපි අහමු ලස්සන ගීතයක්. මේ ගීතය
සීතලේ නිසංසලේ මහාචාර්ය සනන් නන්දසිරි තමයි මේ ගීතේ පූර්ණ නිර්මාණාත්මක හිමිකරුවා. අපූර්වත්වය, ආදරය සියල්ලත් එක්ක හැඟීම දනවන ඒ හඬ අපි මෙනෙහි කරගමු. නිසංසලේ පාවියන් පවන් වැලේ දුන්යාවේ ඇසොයා ගියත් වන්න ඇගේ සවන් යුග සරා සීතලේ නිසංසලේ පාවියන් පවන් වැලේ දුන්යාවේ සවන් යුග සරා